SLT Mobitel පුළුල්තම ආවරණයක් සහිත වේගවත්ම මොබයිල් 4G ජාලය. කරුණ වීඩියෝ ප්‍රාකාරය ඔසවන්නට නම් සමත් වුණා. හැබැයි නිපුණත්වයේ ප්‍රවීණයන් තිදෙනාම මනාප පල කරලා නැහැ. රුවින්ද කීයක ප්‍රතිශතයක් ලැබිලාති කියලා ද අනුමාන කරන්න? ඇත්තටම සංකේත මම දැක්කේ නැහැ. වීඩියෝ වල දිහා බලන්න විසින් කරේ. 57% ප්‍රතිශතයක් තමයි රුවින්ද ලබා ගන්නේ. ශිහාන් අමාරු දවසක්
රුවින්ද මේ වටේදී සහ අවසාන දවසේදී මගේ හිතට එකගව මම මේ කියන්නේ අද දවසේ ඔබගේ මේ ඉදිරිපත් කිරීම ඊළඟ වටේට ගෙනියන්න නදී කියන තීරණය තිබුණා සාමාන්‍යයෙන් ගීතයක් අහලා රස විඳිනවා කියන තැනක ඉඳන් බැලුවා නම් හරි ලස්සනයි තරංගය 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 කියන තැනට ආවම ඔළුව අවුල් වෙනවා ඒතර අද දවසේ එහෙම දවසක් අන්තිම දවසේ තීරණ ගන්න ගියාම ටිකක් අමාරුයි ඒ නිසා තමයි රතුසලකුණක් දෙන්න නැතුව මැදිස්ත වෙන්නේ නිරෝෂා දැන් මහේෂිකාටත් ඔබ ලබා දුන්නේ මනාපය හැබැයි මහේෂිකා සහ රුවින්දනේ අපි ළඟ ළඟම සංසන්දනය කරන්නේ මේ මූණට මූණ අවස්ථාවේ එහෙම තියෙද්දි රුවින්දව ඔබට කොතනද මහේෂිකා එක්ක බැලුවාම ස්ථානගත කරන්න පුළුවන් මං සංසන්දනය නම් කරේ නැහැ කා එක්කවත් රුවින්දව මොකද මං පෞද්ගලිකව මම රුවින්දට හරි කැමති තනග කරුවෙක් ඒ නිසා තමයි මම මගේ ලකුණු රතු ලකුණු මම ලබා නොදෙන්නේ රුවින්දට ඒක මට හිතට එකඟව කරන්න බැරි නිසා හැබැයි අද දවසේ ගත්තම රුවින්දගේ ගායනය අනිත් ගායනයන් දිහා බැලුවම මට හිතෙනවා රුවින්දට ප්‍රශ්න ටිකක් තිබුණා මුළු ගීතය පුරාවටම කියලා ඒ නිසා තමයි ලකුණු 7 ලැබෙන්නේ නැත්තේ අපිට ඉදනාගින්ම ඒ මේ මේ මට්ටම මදි කියලා මට හිතෙනවා ඊළඟ වටේ කරා යන්න තරම් මම ඒක තාම දන්නේ නැහැ තාම දන්නේ නැහැ මම මෙහෙම කියන එක අපි ලකුණු නොදෙන්නේ නොදෙන්නේ යන්න ඕනේ කිනාද නැද්ද කියන එක තීරණය කරලානේ ගොඩක් වෙලාවට මෙයා යන්න සුදුසුද නැද්ද කියන එක තීරණය කරලානේ ඒ නිසා මම කියන්නේ ඉතින් හැබැයි ඒක තමයි මම ඇත්තට මහේෂිකා එක්ක සංසන්දනය කරාම මම රුවින්දට ඊට වැඩිය කැමති මම පෞද්ගලිකව රුවින්දට කැමති නිසා හැබැයි හැබැයි තරංග ඇතුලේ රුවින්ද අද ඒ අවස්ථාව විනාඩි 3 සාර්ථක නැහැ කියලා තමයි කියන්න තියෙන්නේ